රනිල් වික්‍රමසිංහ. ඒ තමයි මෙසිරිලක්කේ පොල්මුරේ කඩන්න දෙවෙනි වතාවට වැඩභාරගත්ත රටේ අගමැතිතුමා. මීට කලිනුත් චන්ද්‍රිකානෝනාය කාලේ අවුරුදු දෙකක් පොල් කඩන වැඩේ භාරගත්තා. ඕනෑම දේශපාලන පක්ෂයක් දීර්ඝ කාලයක් විපක්ෂයේ ලගිනකොට, ජයග්‍රහණයේ අපේක්ෂා බිඳ වැටෙනකොට, තියෙන තියෙන මැතිවරණය පරදිනකොට සාමාජිකයා පරාජිත මානසිකත්වයක් ලබනවා පමණක් නොවෙයි, පක්ෂයේ අරමුදලත් හීන වෙනවා. ව්‍යාපාරික ප්‍රජාව කැමති වෙන්නේ නැහැ UNP එකට අරමුදල් දෙන්න, UNP නඩත්තු කරන්න සල්ලි දෙන්න පෙළඹෙන්නේ නැහැ ව්‍යාපාරික ප්‍රජාව. එනිසා ව්‍යාපාරික ප්‍රජාවට ඕනේ බලය තියෙන තැනට සෙට් වෙන්න. කාලයක් චන්ද්‍රිකානෝනායි කාලේ එතනට සෙට් වෙනවා. ඊට පස්සේ මහින්දට සෙට් වෙනවා. ඇයි? බලයේ තියෙන තැනට මුදල් වියදම් කරපුවම තමයි තමන්ගේ පැවැත්ම තහවුරු වෙන්නේ සහ මේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් වෙන්නේ. නිසා ව්‍යාපාරික ප්‍රජාව හිතනවා රනිල්ට සල්ලි දීලා වැඩක් නැහැ. ඇයි? පරදිනවා. ඔබ මතක තියාගන්න, කුඩු දුමියා දේශපාලනයට එන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි දිනන්නේ. දිනලා පළාත් සභා මන්ත්‍රී ගමක් ගත්තා. පක්ෂයට වියදම් කරේ දුමින්දලා තමයි ඒ කාලේ. UNP-ට. ඒ වගේ තව සෙට් එකක් හිටියා පක්ෂයට වියදම් කරන ව්‍යාපාරිකයෝ. දැන් 2015 වෙනකොට පක්ෂේ බොහෝම හිරිවැටිලා හිටියේ භාණ්ඩාගාරයේ හිස්. ප්‍රාග්ධන අරමුදලක් නැහැ. අන්න ඩීල් එකක් කතා කරගන්නවා. මොකද පුද්ගලිකවත් හිතවතා රනිල් එක. කවුද? අර්ජුන් මහේන්ද්‍රන්. අර්ජුන්ට කතා කරලා කියනවා පක්ෂයට සල්ලි නැහැ. අර්ජුන් කියනවා සර් මම සල්ලි දෙන්නම්. මොකද්ද එකඟතාවේ? පක්ෂයට මිලියන ගණනක් ආයෝජනය කිරීම, පක්ෂයේ ජයග්‍රහණය කළොත්, අගමැතිකම රනිල් ගත්තොත් මට ඕන මහ බැංකු අධිපතිකම. ඔන්න ඩීල් එක, ඔන්න ගනුදෙනුව. මේ කතාව සාමාන්‍ය ජනයා නොදන්නවට රටේ දන්න පිරිස ඉන්නවා. මේක ප්‍රසිද්ධ රහසක්, ප්‍රකට රහසක් මේක. ඒ අය කතා වෙනවා. සාමාන්‍ය ජනයා මේ කතා වෙන්නේ නැහැ. දැන් බැලූ බැල්මටම 2015 ජනවාරි 8 මෛත්‍රී දිනලා 9 වෙනිදා හැන්දෑවේ දිවුරුම් දුන්නා. පෙබරවාරි මාසේ අවසන් සතිය වෙනකොට මේ බැඳුම් කර මරාලේ ගිනිගෙඩිය පත්තු වෙනවා. දවස් 40යි නව රජයේ පිහිටවල. නමුත් මේ මහා ලොකු විරෝධයක් ඇවිල්ලා තැන තැන මිනිස්සු කඩා වැටිලා UNP කාර්යයට ගමට යන්න බෑ, මිනිස්සු කෝචොක් එක දානවා. අවංක UNP කාර්යයා ඔන් ද ස්පොට් කඩම් වැටිලා. නමුත් ඒක රනිල්ට ගානක් නෑ. රනිල් හිතන්නේ එයා ගන්න තීරණේ හරි කියලා. අර්ජුන් මහේන්ද්‍රන්ව පුළුවන් තරම් මේ මුළු රටම විරුද්ධව මාධ්‍ය ඔස්සේ පිටු ගණන් ලිපි ලියවෙද්දිත් රනිල් නෙමෙයි වගේ රනිල් ඉන්නවා. මේ හෙන මහජන විරෝධයක් පක්ෂයෙන්ම තියෙනවා. මේ පිස්සුවක් නෙගලින්නේ මේ මරුදුන්ව බේරගන්න මේ දඟලන දඟලෙන් යකෝ අපිට සෞත්තුව. දැන් රනිල් දේවදානේ රනිල්ේ යුතුකම තමයි කළේ මහා බැංකු අධිපති ගමේ තියාගෙන ඉඳලා. ඇයි හත්වලා මේ පරීක්ෂණයක් කරපන්, දොට්ට දාපන්. මහජන විරෝධයක් තියෙනවා. සත පහකට ගණන් ගත්තේ නැහැ. තව ඒකට තව හේතුකුත් ඉන්නවා. දැන් මේ මුළු මහත් රටක් සර් කියනවනේ. දේශපාලකයා කියන සත්වයා ඉතා වේගෙන් දල්ලි තියන්න පුළුවන්. සර් තමයි සර් පොර සර් තමයි ඉතින් ආර්ථිකයට ඉන්නේ. ෂා සර්ගේ කතාව සර් තමයි දැක්මක් තියෙන්නේ. සර් තමයි මේ ආර්ථික ඔස්තාර සර් තමයි. සර් නැතුව මේ වැඩේ කරන්න බෑ. ඉතින් මෙහෙම වටේ පිටේ ඉන්න ගම් දනව්වල ඉන්න මහා අතිවිශාල සෙනඟක් සර් 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 කියද්දී ස්වභාවයෙන්ම බැලුම උඩ ගියා වගේ උඩ යනවා. මොකද ලෝකේ වෙනත් රටවල් වල අගමැතිවරුන් සර් කියන්නේ නෑනේ. මේ ඇමතිලට සර් කියන්නේ නෑ. ඒ තනතුරෙන් ආමන්ත්‍රණය කරන්නේ. නමුත් ලංකාවේ එහෙම නෑනේ. ලංකාවේ වර්තමාන ජනාධිපති බොහොම සුන්දර මිනිස්සෙක්නේ මෛත්‍රී. මෛත්‍රී රනිල්ට සර් තමයි කියන්නේ. දැන් ඒ කියන එකේ ලොකු අවුලක් අපිට පේන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨයා 77 තමයි රනිල් එන්නේ. 89 තමයි මෛත්‍රී එන්නේ. එතකොට කාලපරාසයේ විශාල වෙනසක් තියෙනවා. ඒ නිසා ස්වභාවයෙන්ම සර් කියනවා. ඒ පුරුද්දට තමයි මේ මෛත්‍රී රනිල්ට සර් කියන්නේ.
ඉතින් හිතනවා යකෝ රටේ ජනාධිපති මට සර් කියනවා නම් ඉතින් මන් තමයි හරි. අධ්‍යාපනය කතා කරොත් රනිල් තමයි ඒක දන්නේ. ආර්ථිකය කතා කරොත් ඒ රනිල් තමයි ඒක දන්නේ. සෞඛ්‍ය හා පෝෂණය රනිල් තමයි ඒක දන්නේ. ඒ මාර වැඩක්. මෙයා තමයි මේ මම්පොර සංකල්පේ ඉන්නේ. දැන් ලස්සනම වැඩේ පාර්ලිමේන්තුවේ දැන් යන්න අරලියගහ මන්දිරේට ඕන වෙලාවක බැලුවොත් මෙන්න මේ සෙට් එකේ ඉන්නවා. කවුද? සාගල රත්නායක, චරිත රත්වත්තේ, මනෝ තිත්තවැල්ල, PB ජයසුන්දර. අන්න එයාත් දැන් සෙට් වෙලා. PB ජයසුන්දර, මලික් සමරවික්‍රම, රවි කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන්, සාගල රත්නායක. මෙන්න මේ සෙට් එක තමයි අරලියගහ මන්දිරේ ඉන්නේ. සාකච්ඡා කරන්නේ ඒගොල්ලෝ, තීරණ ගන්න ඒ සෙට් එක. හැබැයි ඇමතිවරු ඉන්නවා අමාත්‍යංශවල. නියෝජ්‍ය ඇමතිවරුත් ඉන්නවා. දැන් පසුගිය පාලන සමයේ තීඳු තීරණ ගත්තේ කෑම කන මේසේ. තාත්තලා පුතාලා බාප්පලා පුංචි අම්මලා නැන්දලා මහප්පලා ඒ සෙට් එක තමයි පසුගිය පාලන සමයේ රට පිළිබඳව තීඳු තීරණ ගත්තේ. කුස්සි කැබිනට් එක. දැන් මේකේ ඉංග්‍රීසියෙන් හිතලා සිංහල කතා කරන කළු සුද්දෝ සෙට් එකක් තමයි දැන් තීරණ ගන්න. මේක තමයි මේ දෙකේ තියෙන පොදු අවුල. දැන් ආසන උදාහරණයක් කියන්න. අර දිශාන් ගුණසේකර අර නිලම කෙනෙක්ගෙන් පිළිබඳව පොලිස්පති කෝලමට ආවේ දුරකථන ඇමතුමා සාගල රත්නායකගෙන්. දැන් බලන්න මේ ඩීල් එක කොහොමද වැටෙන්නේ කියලා. දැන් මේ නිලමේ ගුණසේකර මහින්දගෙත් නෑදෑය, සාගලගෙත් නෑදෑය. එතකොට සාගලයි මහින්දයි නෑදෑකමක් තියෙනවා. දැන් එතකොට හරිනේ තමන්ගේ ඥාතියා බේරා ගන්න ඕන. මේ මහජන මුදල් අවභාවිතය වීම ඒව එච්චර අදාළ කතා නෙමෙයි. ඥාතිත්වයට මුල් තැනදී ඔහු බේරා ගැනීම. දැන් සාගල තමයි මේ මහින්ද රනිල් ඩීල් එකේ ලොකු භූමිකාවක් කරන්නේ අරලියගහ මන්දිරේ. දැන් තව උදාහරණයක්. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා මම රනිල්ට සර් මේක පාස් කරලා ලිංගම් තමයි කිව්වේ. පාස් කිව්වා නම් ඉතින් මගෙන් අහන්න දෙයක් නැහැ නේ. රනිල් පාස් කරලා ලිංගම්ට කතා කරන්නේ පාස් කියලා. එතකොට හිතවත් මිනිස්සු හිතවත් වෙන්න ඕන. ඒ ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අතිශය කුළුපග හිතයි ශීවන්තියෝ කියන දේ තමයි පිළිගන්නේ. මුළු මහත් රට පුරා දැවැන්ත විරෝධයක් තියෙනවා. මේ පට්ටපතුරු යන්නේ මිනිස්සු බයිනවා. නෑ රනිල්ට ඒ කොමන් සෙන්ස් එක නෑ. රනිල් දේශපාලනය කරන්න වෙන පිරිසක් එක්ක. කොළඹ හතේ ප්‍රභූවරු නැත්නම් රෝයල් සෙට් එක. ඒ අය හම්බුනාම කතා කරන්නේ සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසියෙන්. මේ සෙට් එකම ඉංග්‍රීසියෙන් පත පොත කියවන ඉංග්‍රීසියෙන් හිතලා ඔබට මට බොරුවට සිංහලෙන් කතා කරනවා. ඔබ අපිව දිනා ගන්න. ඉතින් මේ ගෲප් එක තමයි මේ රට තල්ලු කරගෙන යන්නේ. දැන් අනිත් කාරණාව මේ අය හිතනවා අපි මොනව කිව්වත් උඹලා අහගෙන ඉන්න ඕන. අපි ගන්න තීරණ හරි කියලා උඹලා අපිට හුරේ දාන්න ඕන, අප්පුඩි ගහන්න ඕන, අපිට ඇවිල්ලා ඡන්දේ දාන්න ඕන. ඒ අය හිතන් ඉන්නවනේ මේ රටවැසියෝ සහ පුරවැසියෝ ඡන්දදායකයෝ කියන්නේ මේ බත් කන හරක්ටිය. අපි තමයි පොරවල්, අපි තමයි තීනු තීරණ ගන්න. අපිට ඕන විදිහට තමයි රට පවත්වගෙන යන්නේ. දැන් මේ සෙල්ලම මේ විදිහට යනකොට මේ සෙල්ලම් කරන්නේ කාගේ ජනමතය එක්කද? දැන් දේශපාලනිකව නෝන්ජල් මිනිස්සුන්ට මේක හරි. අපොයියෝ අපේ පක්ෂේ අපේ කෙනා අපේ නායකය අපි කළු අපි කැපුවත් කොළ කැපුවත් රතු කැපුවත් නිල් එහෙම කියාගෙන ඉන්නවා. මේක සමාලෝචනයක් කරගන්නේ නැහැ. දේශපාලනයේ තුන්වෙනි ඇහැකින් ඔබ දකින්න උත්සාහ නොකළොත් අනාගත ඔබට දාව උපන් සහ ඉපදීමට නියමිත උපන් හා නූපන් අනාගත පරපුරේ සෞභාග්‍ය තමයි බිඳ වැටෙන්නේ. ලෝකේ දියුණු රටවල්වල මේ වගේ මලකෝලන් නැහැ. බොම රටට රටේ සංවර්ධනයට ඒ අදාළ කරන ප්‍රතිපත්තිමේ තීඳු තීරණ අරගෙන ඒ ගමන ගිය නිසා තමයි අපි 68 අවුරුද්දක් පල්ලෙහාට යන්නේ. ලෝකේ රටවල් වේගෙන් සංවර්ධනය වෙන්නේ. සමේ මේකේ ලොකු අවුලක් ගැටුමක් තියෙනවා. ඒ නිසා මේක හදන්න පුළුවන් ඔබටමයි. මේක පිටින් ඉඳන් හදන්න බෑ. දැන් මේ සකලවිද ඩීල් ජාලය තුල පොදුවේ බලන්න. ඇතුළට යනවා, ඇප දෙනවා, එලියට එනවා. රනිල්ට කැමති 20යි 20 වෙන තුරුත් 2020 වෙන තුරුත් මේ වැඩිකරුව කවුරුත් නෑ. යනවා එනවා ඒගොල්ලෝ තොරන් ගහගෙන ඇතුළට යනවා. තොරන් ගහගෙන එළිය දෙනවා. මේක ඇදගෙන යනවා කතාව. දැන් උදාහරණයක් හැටියට බැඳුම් කරේ ගන්න. දැන් කවුරුත් කතා කරන්නේ බොහොම අඩුවෙන්. ඇයි? කාලයේ වැලිතලාවේ මේ වගේ දූෂිත
තක්කඩි ගනුදෙනු ජන මනසින් වැසී යනවා. කතා කරන්න කෙනෙක් නෑ. ඒක සිද්ධියක් විතරයි ඉතිහාසයට එකතු වුණු. තවත් එක හොරකමක් විතරයි. මේකට ඔබ එකඟද? මේ ඔබේ ප්‍රශ්නේ මේ කතා කරන්නේ. මේ ගහලා තියෙන ගැහිල්ල, මේ හොරකම ඔබේ මුදල්, ඒකට කැක්කුමක් නැද්ද? නිකන් ලේ කැක්කුමක් එන්නේ නැද්ද? නාහයකට පුසුමක් එන්නේ නැද්ද? යකෝ මේ අපේ මහජන මුදල් මුන් මේ මුංගේ වගේ හොරකම් කරගන්නේ කියලා. ඒක එන්න ඕන. එහෙම නොවුනොත් අනාගත ඔබ අපි දකින සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සහිත දියුණු රටක් දක්වා අපට නම් ගමන් කළ නොහැක. මේ බිඳ වැටෙන්නේ ඔබේ දේශපාලන අභිලාෂයන්, ප්‍රාර්ථනා සහ බලාපොරොත්තුයි. බ්ලොග් සටහන නිමයි. නැවත හමු වෙමු. සුබ දවසක්. ඕගොල්ලෝ දන්නවා අපි දිනපතාම වීඩියෝ එකක් දානවා අන්තර්ජාලයට මුදාහරිනවා. අපේ වීඩියෝස් වලට කැමති නම් ඔබට පුළුවන් මෙතන ක්ලික් කරලා subscribe කරන්න. එහෙනම් බොහොම ස්තුතියි. අපි ගිලෙන්නම්.